At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ලංකාවේ මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් ඇතිවෙන වංචා විමර්ශනය කරන්ට නිරන්තරයෙන් ස්ථාපිත ආයතනයක් තියෙනවා CID එකේ ව්‍යාජ මුදල් නෝට්ටු විමර්ශන ඒකකේ. මේ ඒකකේවත් නොදෙනුවත්ත මුදල් අමාත්‍යවරයා රටට කියනවා දැන් 5000 නෝට්ටු කෝටි 1300ක් තියෙනවා නීත්‍යානුකූලව නැති ආකාරයට පිටවෙච්ච ඒවා. ජනාධිපති වර්ණයට පෙර පිට වුණා නම් අපි අභියෝග කරනවා ඒකාබද්ධ විපක්ෂයේ ලෙස මුදල් ඇමතිවරයාට තමන්ගේ මේ පට්ටපල් අසත්‍ය චෝදනාව නිල වශයෙන් ඔප්පු කරන්නට කියලා ඕනෙම මාධ්‍යයක ප්‍රසිද්ධ විවාදයකට අපි අභියෝග කරනවා. රටේ මුදල් විෂය භාර ඇමතිවරයාට ඊට පසුව සේලාන් බැංකුවේ 7% කොටස් ලංකා බැංකුව සතුව තිබුණා. ලංකා බැංකුව කොටස් වෙළඳපොළේ ඒ කොටස් ටික අලෙවි කළා බිලියන 1.1කට. කොටස් වෙළඳපොළේ ආරංචිය තමයි අග්‍රාමාත්‍යතුමා වහම මේ ගණදෙනුව අත්හිටවලා තියෙනවා. කොටස් වෙළඳපොළක සිද්ධ වෙන මේ වගේ විශාල ගණදෙනුවක් අත්හිටවලා තියෙන පළවෙනි අවස්ථාව ලංකාවේ කොටස් වෙළඳපොළේ. කරුණාකරලා අතිගරු ජනාධිපතිතුමාට විධායක බලයක් තියෙනවනේ. මුදල් ක්‍රමයේ කඩාවැටීම පිළිබඳ ප්‍රශ්නයට ජනාධිපතිතුමා වහා මැදිහත් ඕනේ. ඒ වගේම කොටස් වෙළඳපොළේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යතුමා රටට ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒක දැනගැනීමේ අයිතියක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වශයෙන් අපිට තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චීන සංචාරය ගැන වැරදි මත රාශියක් ඉදිරිපත් වෙලා තිබෙනවා. රට තුල අපි පක්ෂ දේශපාලනය කරනවා. හැබැයි විදේශයකට ගිහිල්ලා තුමා හඬ නගන්නේ රට වෙනුවෙන්. ඒ චීනයේ අපි කරපු සාකච්ඡාවලදී එතුමා මෙන්න මේ අදහස ඉදිරිපත් කළා. එතුමා කිව්වා ආරම්භයේදී අපි පටන් ගන්නවා අක්කර 750කින්. එතකොට අපි පැහැදිලිව චීන රජයට හා චීන සමාගමට කිව්වා 15,000න් පටන් ගත්තොත් අනිවාර්යෙන් අම්බතොට ජනතාවගෙන් විරෝධයක් මතු වෙනවා. ඒ කියන්නේ රටක් තුල තවත් රටක්. ඒ තත්වය කිසිසේත් අවශ්‍ය නැහැ. ඒක මේ එය පිළිගත්තා. ඒක එහෙම තමයි කියන්නේ.